අයිබෝවන් සුභම සුභ උදෑසනක් වගේම සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දිනකටම අද 2015 වූ පෙබරවාරි මාසේ 10 වන අඟහරුවාද උදෑසන හිරු උදාවේදී පැවතුනේ 6:25ට හිරු බැසීම සටහන්ලා තිබෙනවා සවස 6:10ට අඟහරුවටම අයත් සිත නැකත තියෙනවා 10:02 දක්වා ඉන්පසු රාහුට අයත් සානකත ලැබීමට නියමිතයි අද දවසේ මරු සිටින බටහිර නිසාවෙන් ඔබේ සියලුම යහපත් කටයුතු නැගෙනහිර දිශාව බලා කරන්න අමතක කරන්න එපා ඒ වගේම තමයි අද දවසේ රාහු කාලයේ ලෙසින් සවස 3:23ත් සවස 4:52ත් අතර කාලයේ වෙන් වෙලා තිබෙනවා රාහු කාලයේ මඟහරවල ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ අද දවසේ සිදු වුණු ග්‍රහ මාරුවක් ලෙස චන්ද්‍රයාගේ තුලා රාශිගත වීම දක්නට පුළුවන් ඉතින් ලග්නෙන් ලග්නට මේ විශ්වය තුලින් කොයි වගේ බලපෑමක් කරයිද කියන එක අපි මදක් විමසලා බලමු මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස තුලත් අයස්ථානයේ වූ 11 වෙනි ගමන් කරන්නේ සිකුරු සමග සංයෝග වෙලා. ඒ වගේම 4 වෙනි බ්‍රහස්පති බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් වන හංස නැමැති යෝගිකින් පවතිනවා. රවි බුධ 10 වෙනි කේන්ද්‍රගත බලයෙන් වගේම බුධ ආදිත්‍ය නැමැති යෝගයක් උදා වෙලා තිබීම ඉතාමත් සුබයි. ඔන්න මේෂ ලග්නයේ උපන් ඔබට අද දවසේ තමාගේ තීන්දුව තීරණ සාර්ථක කරගන්න තීන්දුව තීරණ තුලින් ජයග්‍රහණච්චර ගන්න ඉතාමත් යහපත් වෙනවා. නව රැකී ආරක්ෂා වගේම නව ධනෝපායන මාර්ගත් එලිපෙහෙලි වෙන දවසක් නිසාවෙන් මේෂ ලග්නයේ උපන් ඔබට ඉතාමත් යහපත් වෙනවා. බොහෝ විට උණ ප්‍රතිශ්‍රාව වැනි රෝග පීඩා වලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා ඒ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු ආරම්භ කරන් ඔබට සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද 10 වෙනි කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරන්නේ අඟහරු සමග සංයෝග වෙලා සිකුරු මංගල නැමැති යෝගිකින්. ඒ වගේම වික්‍රමස්ථානයේ උ 3 වෙනි බ්‍රහස්පතිත් අද බලවත් වෙලා ගමන් කිරීම ඉතාමත් සුබයි. ඔන්න සමාජ සේවා කටයුතු වලට පොදු කටයුතු වලට ප්‍රමුඛ ස්ථානයක් ගෙන කටයුතු කරන්න වෘෂභ ලග්නයේ උපන් ඔබට අද දවස තුල වාසනාව ගෙන දෙනවා. ඒ නිසාවෙන් නිලතල නම්බුනාම ලැබීම වැනි දේවල් වලට වෘෂභ ලග්න හිමියන්ට ඉතාමත් සුබ පිහිටීමක් තිබෙන්නේ. ගෙදර දොර පිළිබඳව සමගියට සහජීවනයට යම් යම් බලපෑම් ගෙන දෙන්න පුළුවන්. ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගත්තොත් අද දවස වෘෂභ ලග්නයේ උපන් ඔබට සුභම සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. මිතුන ලග්නයේ උපන් ඔබට කොහොම වෙයිද අද දවස? අද දවසෙත් ඔබේ ලග්නාධිපති 8 වෙනි ගමන් කරන්නේ රවි සමග සංයෝග වෙලා. නමුත් මේ ලග්නාධිපති වක්‍ර ස්වභාවයෙන් පැවතීමත් 4 වෙනි සහ 10 වෙනි කේතුගේ රාහුගේ පිහිටීමත් තුළ එතරම් යහපත් තත්වයන් නෙමෙයිගෙන දෙන්නේ. බොහෝ විට අධික අනුකම්පාව දැඩි පරිත්‍යාගශීලීත්වය අනුන් ඕනවට වඩා විශ්වාස කිරීමේ වැනි තත්ත්වයන් නිසාවෙන් අද දවසේ මූල්‍ය පාඩු සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔන්න උදෑසන සිටම කටයුතු කරද්දී බුද්ධිමත්ව කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි දුරබැහැර ඥාතියෙකුගේ යම්කිසි අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසකර ගමන් බිමන් පවා අද දවසේ දෙන්න පුළුවන් නිසි වේලාවට ආහාර පාන නොගැනීම තුළ ඇති කරන්නා වූ රෝග පීඩා තමයි මිතුන ලග්න හිමියන්ට අද දවසේ හේතු වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ටිකක් විමසිල්ලෙන් යුතුව කටයුතු කරොත් ඔබට සුබ දවසක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. කටක ලග්නයේ උපන් ඔබට කොහොම වේද අද දවස? අද ඔබේ ලග්නාධිපති 4 වෙනි කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරනවා. ඒ වගේම තමයි ලග්නගතව යෝගකාරක බ්‍රහස්පති බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් වන හංස නැමැති යෝගිකින් ගමන් කිරීම ඉතාමත් සුබයි. බොහෝ විට තමාට පිරිවර සම්පත් ලබන්න තමාගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න අද දවසේ තිබෙන්නා වූ ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. මෙතුවක් කල යම්කිසි භාණ්ඩයක් ඔබට විකුණා ගැනීමට නොහැකිව සිටියනම් ඔන්න අද දවසේ තිබෙන්නා වූ ග්‍රහ රටාව අනුව තමන් අපේක්ෂිත ලාභ ඉලක්ක සහිතව ඒ යම් දෙයක් විකුණා ගැනීමේ හැකියාව ඔබට ලැබේවි. ඒ වගේම විදේශගත වීමේ බලාපොරොත්තුවක් මත සිටි කටක ලග්න හිමියන්ට අද දවසේ තමාගේ බලාපොරොත්තු මල්පල් ගන්න අද දවසේ තිබෙන්නා වූ ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. අමතක කරන්න එපා හුස්ම ගැනීමේ අපහසුතාව වැනි තත්ත්වයන් තමයි ඔබට ගෙන දෙන්නේ. ඒ පිළිබඳව සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන් ඔබට සුබ දවසක් බවට පහසුවීම පත් කරගන්න පුළුවන්.
සිංහ ලග්නයේ උපන්නකොට කොහොම වෙයිද අද දවස? අද ඔබේ ලග්නාධිපති 6 වෙන්නේ ගමන් කරන්නේ බුධ සමග සංයෝග වෙල. ඔන්න විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් සෞඛ්‍ය පිළිබඳව නම් වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත් වෙනවා. ජලාශ්‍රිත විපත් සිදුවීමේ ඉඩකඩ තමයි අද දවස තුල බහුල කරන්නේ. ඒ නිසා ගංගා ඇළදොල ආශ්‍රිත ස්නානය කිරීම, අවේලාවේ ස්නානය කිරීම නම් එතරම් යහපත් තත්ත්වයක් නෙමෙයි ඔබට ගෙන දෙන්නේ. ඒ වගේම තමයි අද දවස තුල අඟහරු සිකුරු 7 වෙන්නේ ගමන් කිරීම නිසා පවුලේ අය සමග තිබෙන්නා වූ හොඳ හිත පළුදු වීම ඇති කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ ඔබේ කටයුතු වලදී පවුලේ අය සමග සතුටු සාමිච්චයේ දෙන්න ඔවුන්ගේ අවශ්‍ය දේවල් සොයා බලන්න වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. ධනී ආශ්‍රිත ආබාධතාවලට හේතු වීමේ ඉඩකඩ තමයි තිබෙන්නේ. ඒ නිසා වෙන්නේ මේ පිළිබඳව සැලකිල්ලක් දක්වලා අද දවසේ කටයුතු ආරම්භ කරොත් සිංහ ලග්නයේ උපන් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පත් කරගන්න පුළුවන්. කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස තුල පස්වැන්න වූ විද්‍යාස්ථානගතව ගමන් කරන්නේ රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙල. ඒ වගේම තමයි හත්වැන්නේ කේතුගේ පිහිටීමෙන් එතරම් යහපත් තත්වයක් නෙමෙයි ගෙන දෙන්නේ. බොහෝ විට තමන්ගෙන්ම උදව් උපකාර ගත් අයගෙන්ම සතුරු කරදර පීඩා ගෙන දෙන්න පුළුවන්. ලග්නගතව රාහුගේ ගමන් කිරීම නිසාවෙන් බොහෝ විට গুপ্ত චරිත ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඔබෝ තේරුම් ගැනීමට ටිකක් අපහසු චරිතයක් අද දවස තුල නිර්මාණය වන නිසා තමා සමග සිටින අය පවා දුරස් වීමේ ඉඩකඩ තමයි තිබෙන්නේ. ඒ නිසා වන්න උදෑසන සිටම නිසි කල්පනාවෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. විවාහදී කටයුතු වලට අනපේක්ෂිත කරදර බාධා යෙදීමේ ඉඩකඩ තිබෙන නිසා ඉවසීම තමයි අද දවස තුල කන්‍යා ලග්න හිමියන් ප්‍රගුණ කළ යුතුයි. තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස තුල පස්වැන්න වූ විද්‍යාස්ථානගතව ගමන් කරනව අඟහරු සමග සංයෝග වෙල. ඒ වගේම තමයි ලග්නගතව සඳු ගමන් කරනව වගේම දහවැන්නේ බ්‍රහස්පති බලවත් වෙල පංචමහා පුරුෂ යෝගයක් වන හංස නැමැති යෝගිකින් ගමන් කරනව. ඔන්න අද දවස තුල ගණිතයේ තාක්ෂණයේ වැනි විෂය ධාරා හදාරන තුලා ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. ඒ වගේම තමයි භූමි සම්පත් ලබන්න අද දවසේ ඉතාමත් සුබ ග්‍රහ පීඨීමක් තිබෙන්නේ. මැණික් කර්මාන්ත ආශ්‍රිත කටයුතු කරන තුලා ලග්න හිමියන්ට අදිතාම සුබඵල නෙලා ගැනීමේ ශක්තියින් ගෙනත් දෙනවා. වියලි කැස්සක් තමයි ඔබට අද දවස තුල පීඩා ගෙන දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වෙන්නේ මේ පිළිබඳව සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු ආරම්භ කරන් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පත් කරගන්න පුළුවන්. වෘශ්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස තුල කේන්ද්‍රගත බලයෙන් යුතුව හතරවැන්නේ ගමන් කරන්නේ සිකුරු සමග සංයෝග වෙයි. ඒ වගේම තමයි ලග්නගතව සෙනසුරු බලරහිතව ගමන් කිරීම නිසා වෘශ්චික ලග්න හිමියන් අද දවස තුල ටිකක් කල්පනාකාරී වෙන්න ඕන අසල්වාසීන් සහ ඥාතීන් සමග කටයුතු කරද්දී. බොහෝ විට මත ගැටුම්, ඒ වගේම නීති කරදර බාධා ආදී දෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම තමාගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු ඔවුන් නිසා ඇතිවීමේ ඉඩකඩ තිබෙන නිසා තමාට පාඩු සිදුවීමේ ඉඩකඩ තමයි බහුල කරන්නේ. ඒ නිසා ඔබ බුද්ධිමත්ව කටයුතු කරොත් තිබෙන්නා වූ අවහිරතාවයන් පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. සෙනසුරු ලග්නගතව බලරහිතව ගමන් කිරීම නිසාවෙන් පාද ආශ්‍රිත ආබාධතා සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු වෘශ්චික ලග්නයේ උපන් ඔබ ආරම්භ කරොත් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. ධනු ලග්නයේ උපන් ඔබට කොහොමද අද දවස? අද දවස තුල ඔබේ ලග්නාධිපති අටවැන්නේ ගමන් කරන දවස. ඒ තුලින් අද දවස තුල ඔබට විශාල ශක්තියක් ධෛර්යයක් ගෙන දෙනවා තමාගේ අනාගත කටයුතු සැලසුම් කරන්න. අර පිරිමැස්ම අද දවස තුල ධනු ලග්න හිමියන් ගොඩක් ප්‍රගුණ කරાવી. ධර්ම කර්මාධිපති නැමැති රාජ්‍යෝගයක් වගේම වික්‍රමස්ථානයේ වූ තුන්වැන්නේ අඟහරුගේ ගෝචරයත් ඔන්න අද දවස තුල ඉතාමත් යහපත් වෙනවා. කොතරම් කරදර බාධා යෙදුනත් ඒවා මැඩගෙන ඉදිරියට මේ ශක්තිය ධනු ලග්න හිමියන්ට ගෙනත් දීලා තිබීම ඉතාමත් යහපත්. සෙනසුරුගේ ඒරාෂ්ටක තත්වයක් පැවතීම නිසාවෙන් යාන වාහනවල ගමන් කරද්දී වේගය සහ මාර්ග නීති පිළිබඳව හොඳ අවධානයෙන් යුතුව ගමන් කරොත් තිබෙන්නා වූ අවිරතාවයන් අහිතකර තත්වයන්
ඔබට පහසුවෙන්ම මග හරව ගන්න පුළුවන් වේ. මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස තුලත් අයස්ථානෙව 11 වෙනි ගමන් කරද්දී බ්‍රහස්පති 7 වෙනි බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වන හංස නැමැති යෝගිකින් පසු වෙන. ඒ ඉතාම සුබයි. රාජ්‍යකාරක රවිගෙත් ලග්නගතව ගමන් කිරීම තුල අද දවසෙත් ඔබේ හැකියා දක්ෂතා වගේම තමාගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න ඉතාමත් යහපත් වෙනවා. මෙතුවක්කල් යම්කිසි පීඩාවක් ඔබ වින්දනම් ඔන්න අද දවසේ ඒ පීඩාවන් निराකරණය කරගන්න අවශ්‍ය කරන බලය වාසනාව ඔබර නිතතින්ම ලැබේ. ඒ වගේම තමයි බොහෝ විට දුර බැහැර ව්‍යාපාර ආදී කටයුතු කරන්න අද දවසේ ඔබට අරමුණු බලාපොරොත්තු ඇති කරાવි. අන් අයගේ උදව් උපකාර මතින් තමාට අනාගත ඉලක්ක අනාගත ව්‍යාපාර ආදී අරඹන්න යටිතල පහසුකම් අද දවස තුල නිර්මාණය කිරීම නිසාවෙන් මකර ලග්න හිමියන්ගේ මූල්‍ය ශක්තියට අද දවස ඉතාම සුබයි. බොහෝ විට නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසාවෙන් උදරාගතව ඇති කරන්න පුළුවන් පීඩාවන් උෂ්ණාධික රෝග තත්වයන් තමයි ඔබට අහිතකරතාගෙන දෙන්නේ. ඒ පිළිබඳව සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද අද දවස? අද ඔබේ ලග්නාධිපති 10 වෙනි ගමන් කරන්නේ බල රහිතව. ඒ වගේම තමයි අඟහරුගේ ලග්නගතව පිහිටීමත් යෝගකාරක සිකුරුගේ පිහිටීමත් ඉතාම සුබයි. බොහෝ විට ඍජු තීන්දු තීරණ වගේම හදිසි තීන්දු තීරණ වලටත් අද දවසේ කුම්භ ලග්නයේ උපන්න බව පත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අන් අයගේ රැවටි මුලාවේ වැටීම් වගේම දුසිරිත ආදියට යොමු වීමේ ඉඩකඩත් අද දවසේ ඔබ තුලින් දක්නට ලැබෙන නිසා බුද්ධිමත් භාවය තමයි වැදගත් වෙන්නේ. හැඟීම් වලට මුල් තැන දීලා කටයුතු කිරීම තුළ යම් යම් අහිතකරතා සිදුවීමේ ඉඩකඩ තමයි ගෙන දෙන්නේ. ඔබටත් අද දවස තුල පපුවේ ලේ ගමන් කරන සියුම් නහර ආශ්‍රිත දෝෂ තත්වයන් වගේම අත්පාශිත හිරිවැටීම් ඇති කරන්න පුළුවන්. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් කුම්භ ලග්නයේ උපන් ඔබට සුබම සුබ දවසක් බවට පහසුවෙම පත් කරගන්න පුළුවන්. මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති පස්වැන්නෝ විද්‍යාස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම තමයි හත්වැනි රාහු සහ ලග්නගතව කේතුගේ පිහිටීම නම් එතරම් යහපත් තත්වයන් නෙමේ ගෙන දෙන්නේ. බොහෝ විට ඔබගේ අනාගත තීන්දු තීරණ වලට අන් අයගේ විරෝධතා මතුවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසාවෙන් තමන්ට විශාල වූ මානසික පීඩාවකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව තමයි අද දවස තුල ඇති කරන්නේ. ඒ වගේම තමයි විවාහදී කටයුතු වලට වැඩිහිටි ආදීන්ගේ විරෝධතා ඇතිවීමේ තත්වයන් නිසාවෙන් කලකිරීම පසුතැවීම වලට ලක්වීමේ ඉඩකඩත් වැඩි. ඒ නිසා ඔන්න උදෑසන සිටම බුද්ධිමත් උපේක්ෂා සහගතව කටයුතු කරොත් තිබෙන්නා වූ අහිතකරතාවයන් පහසුවෙන් අගහරව ගන්න පුළුවන්. මස්පිඩු ආශ්‍රිත වේදනා තත්වයන් නැතිවීමේ ඉඩකඩ තිබෙනවා. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන් වේවි. ඉතින් රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් හොඳට අවබෝධ කරගෙන අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.